රංජන් කියන්නේ සල්ලාලෙක් කියලා සමහරු කියනවා. අවිවාහක පුද්ගලෙක්. එතකොට නිදහස තියෙනවා. ඕන ගෑණියෙක් දුන්නොත් යනවා අවංකව සිංහලෙන් කතා කරනවා. නැත්නම් මේක පොඩි ළමයි බලන්නේ නැහැනේ. ඔබත් පාවිච්චි කරන්න උත්සාහ කරා කියලා. පළවෙනිදෙන් පටන් ගත්තේ මගේ. මොකද මම කෝල් කළා. දවස් තුනකට පෙර අපි කොළඹදී හම්බුණා. එතකොටත් කිව්වා ඉතින් මෙතනින් යන ගමන් හයිවේ එකෙන් මම ඔයාගේ ගෙදරට එනවා. එහෙම කරන අපි උඩ තරම් අය ප්‍රසිද්ධ ඉන්නේ ඔය විදිහට දේශපාලඥයෝ නේද? රංජන් යන තැන ඉදිකට්ට පස්සේ නුගුල යනවා වගේ මම දකින ඔබ හැම තැනම. ඔව්. ඉතින් ඒක යන අයත් දැනගන්න ඕනේ. ඉතින් මේ මන්ත්‍රීතුමා අද නඩුවනේ දානේ උණංගි මුණා කරන්නද ඔය දෙන්න වෙන දෙයක් වෙයි. රංජන් කරන්නේ බොරුවක්. ඒකිට ඒක නිසා ඒක මට දාන්න. රංජන්ගේ එහෙම බලපෑමක් ඇවිල්ලා නැහැ කවුද? කවදාවත් නෑ. ඔබ කාන්තාවක්. ඔව්. ශක්තිය තියෙනවා. මොකද නැත්තේ? පිරිමින් එක හැප්පෙන්න. පුළුවන් හැප්පෙන්න. මම කියන්නේ රංජන් අයියේ ඔයාට ගොඩක් පිං. රංජන් නැති අඩුව භාග්‍යශ්වරීට පුරවන්න පුළුවන්. අයිබෝන්. අද ජනවාරි මාසේ 13 වෙනිදා. ඊයේ ජනවාරි මාසේ 12 වෙනිදා. ඊයේ දවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වසර 4කට සිර දඬුවමකට ලක් වෙනවා. බරපතල වැඩ සහිතව. රංජන් ගැන කතා බහ කරනකොට මුහුණු පොතේ එහෙම නැත්නම් සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළ කරමින් තිබුණා. හැබැයි රංජන්ගේ දේශපාලන ඉතිහාසයේ ක්‍රමානුකූලව ඉදිරියට යනකොට ඔහු සමගින්ම හිටපු විශේෂ කාන්තාවක් ඔබේ ඇසට දකින්නට ඇති. කවුද ඇය? ගම්පහ ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ගොඩක් දිනෙක ඇය හඳුනනවා. හැබැයි රටක් විදියට ඇය කවුද කියන වගේ හොයා බලන්න රංජන් නැති අඩුව ඇය කොහොමද රංජන් නැති අඩුව ඇය කොහොමද පිරිමහන්න සූදානම් වෙන්නේ කියන වගයි අද දවසේදී අපි සොයා බලන්න සූදානම් වෙන්නේ. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔබේ සම්පූර්ණ නම මොකක්ද? සම්පූර්ණ නම. සම්පූර්ණ නම. මම ලොකු කුමාරලාගේ දෝන භාග්‍යේශ්වරී මදුෂිකා ගුණසේකර. භාග්‍යේශ්වරී. යාළු හඳුනන්නේ? බාගි. බාගි. ටිකක් වෙනස් නම. වෙනස් නම. ඒත් එක්කම අපි දකිනවා විශාරද කියලා තියෙනවා. ඔව් විශාරද ලැබුණේ මුලින්ම මගේ නම චුට්ටක් ටික හැමෝම අහනවා මොකද මෙච්චර මෙහෙම බරපතල ටිකක් ටික ගැඹුරු නමක් දාලා තියෙන කියලා. මගේ අම්මා මියුසික් සංගීත හදාරපු කෙනෙක්. එතකොට ඇයත් විශාරද කළා. එතකොට ඇය ඒ කාලේ ඒ සංගීත ගුරුවරයෙක් විදිහට කටයුතු ඉගෙනුවා මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලේ. එතකොට ඇය මට ඒ නම යෙදුවා භාග්‍යේශ්වරී කියලා. මගේ පවුලට සංගීත ආශ්‍රිත නම් තියෙන්නේ. ඊට පස්සේ මමත් ඒක සහජයෙන් වගේ පුංචි කාලේ අවුරුදු 3 ඉඳන්ම සංගීතය හැදුවා. හැබැයි ගායනය නෙමෙයි වාදනය පැත්තෙන්. වයලින් සිතා සර්පිනා හැමදේම කළා. ඉතින් ඔහොම පාසලේ දක්ෂතාවෙන් දැක්වේ සංගීතයටමයි. ක්‍රීඩා සහ සංගීතයට වැඩි වශයෙන්ම. ඊට පස්සේ ඔහොම දිගින් දිගටම ගිහිල්ලා විශාරද මම ස්කෝරේ 9 වසරේ නම්ම පටන් ගත්තා එක්සෑම් කරන්න බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලය හරහා. ඊට පස්සේ මම ඒ ලෙවල් ලියලා ප්‍රතිඵල ඒමරත් ප්‍රථමට අර විශාරද කරලා තිබ්බ නිසා මට ඉන්දියාවට වැඩිදුර අධ්‍යාපනය සඳහා මට වරප්‍රසාද ලැබුණා. ඊට පස්සේ මම බරණැස් නුවර බනාරස් හිඳු යුනිවර්සිටි එකේ සංගීතය හැදෑරුවා. ඒ නිසා තමයි ඔබට විශාරද කියන නම පාවිච්චි කරන්නේ. අන්න ඒකයි මට විශාරද කියන නම මගේ සියලුම විභාග පාස් කරලා මට ඒක නිසා ඒක හම්බුණා. දැන් මිනිස්සු වඳුරන්නේ කොහොමද? මිනිස්සු ඉතින් ඒක තමයි කියන්නේ. භාග්‍යේශ්වරී කියලා තමයි කතා කරන්නේ. භාග්‍යේශ්වරී. ඔව්. රංජන් කොහොමද අඳුරගන්නේ? ඒත් භාග්‍යේශ්වරී නංගි කියලා කතා කරන්නේ. ඔබට රංජන් මුණ ගැහෙන්නේ කොහොමද? මම දේශපාලනට ඇත්තටම කතා කළොත් දේශපාලනට ආවේ මගේ විවාහයත් එක්ක මගේ ස්වාමි පුරුෂයා චමල් ගුණසේකර. එතකොට යාගේ පවුල් පරිසරත් එක්ක දේශපාලනේ තිබ්බා. එතකොට ඒ හරහා කාන්තාවන් අවස්ථාවක් ආපු හරහා මට අවස්ථාවක් ලැබුණා දේශපාලනට යොමු වෙන්න. ඒත් එක්කම යොමුණා. එතකොට ඊට කලින් ඉඳන් මම රංජන මැතිතුමාව දන්නා. මොකද ඔහු දිවිලපිටිය ආසන සංවිධායක වෙලා වශයෙන් කටයුතු කරා. එතකොට ඉතින් ඔහු දිවිලපිටිය ආසනයට ගෙනල්ලා 2010 වර්ෂේ ගෙනල්ලා ඔහුට ආසනේ බාර දීලා එතකොට ඔහු කටයුතු කරද්දී ඉතින් අපි දේශපාලන පෞල දේශපාලනය කරපු නිසා අපි ඔහුත් එක්ක කටයුතු කරා. ඊට පස්සේ මම දේශපාලන චරිතයට ආපු ගමන්ම මම ඔහුත් එක්ක වැඩ කරන්න සූදානම් වුණා. දැන් ඔබ ප්‍රාදේශීය සභා මන්ත්‍රී. ඔව්. දැනට දිවිලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ලෙසට ඉන්නවා. රංජන් යන තැන ඉදිකට්ට පස්සේ නුගුල යනවා වගේ මම දකින ඔබ හැම තැනම. ඔව්. මොකද එතුමා මට කතා කරනවා. මට එතුමා දැන් ඒක මම දැක්ක මල්ලේ විශේෂත්වය. සාමාන්‍ය මේ දේශපාලනය කියන එක කෙනෙක් උඩ යනවා කාලකට කෙනෙක් පල්ලෙහනවා. එතකොට තව කෙනෙක් වැඩගෙන ගිහිල්ලා මගෙන් අතාරිනවා.
ඔහොම තත්ත්වයක් තියෙනවා අපි අපි ඇවිල්ලා එකේන දේශපාලනයට යොමු වෙච්ච කට්ටිය එතකොට අපි බිම් මට්ටමේ ඉඳලා අපි මේ අපිත් මේක පියවරෙන් පියවරට අපි ඉදිරියට ගමන් කරනවා අපි මේ දේශපාලනේ මම සූදානම් වෙන්නේ එතකොට මම මේ පියවර තැබුවාම මට කවුරු හරි ඉන්න ඕන මාව ගයිඩ් එකක් කරන්න නැතුව මට මේක මගේම මතයට යන්න අමාරුයි අපි ඉහළදී ඇමතිවරු මන්ත්‍රීවරු ආශ්‍රය කරන උනේ ඒගොල්ලන්ගේ තීර හොඳ දේවල් ගන්න ඕනේ එහිදී මං හිතන්නේ ඒක මම ආඩම්බරෙන් කිව්ව දෙයක් මමට විශේෂ නායකත්වයක් මෙතුම දුන්නා ඒක මං හිතන්නේ ඔබ සියලු දෙනාම හරි විදිහට තේරුම් ගනී ඒ කියන්නේ මට මාර්ගය පෙන්නුවා මේ දේශපාලනේ මේ අපි ඉන්න ඕනේ ජනතාවත් එක්ක නැතුව මගේ හිතු මතයට ඔබට ඕන හැටියට ඔබ කියන හැටියට මට කියන හැටියට නෙමෙයි මේක අපි කරන්න ඕනේ අපි නිතරම ඉන්න ඕනේ ජනතාව ඒ ජනතාවගෙන් අපි වැඩි අවධානයක් දෙන ඕනේ පීඩිත ජනතාවට මොකද ඔවුන් තමයි අපි වෙනුවෙන් මේ දරදිය අදින්නේ අපේ කතරේට ප්‍රගුණත්වයේ දෙන්නේ ප්‍රමුඛස්ථානය දෙන්නේ ඔවුන් වැඩි වශයෙන්ම එතකොට අපි දැන් ලංකාවේ අපේ තියෙනවානේ මට්ටම් 3-4ක් පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය තුන්වෙනි පන්තිය විදිහට ඔය සියලු දෙනාට වැඩිය තුන්වෙනි පන්තියේ ජනතාවට තමයි මේ ඡන්දය කියනගේ වැදගත්කම තියෙන්නේ මන්ත්‍රීවරයාගේ වැදගත්කම තියෙන්නේ ඔවුන්ට තමයි මොකද ඔවුන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට සහනයක් එතකොට මං අන්නේ ඒ දේ ඉගෙන ගත්තේ රංජන් ඇමතුමාගේ ඒ වගේට ඔය හිටපු අමාත්‍යවරයාලායිදී ඔව් අමාත්‍යංශය කළා නමුත් මට 100%ක් කියන්න පුළුවන් ඔබලා දේශපාලනය ගැන දන්නවා මොහුගේ අමාත්‍යංශ කිසිම හොර මරකමක් සිද්ධ වුණේ නැහැ කිසිම අපි කතා කරනවා නම් කිසිම කන්ට්‍රැක්ට් එකකින් කිසිම කමිෂන් එකක් ආවේ නැහැ කිසිම කෙනෙක්ට මොකද ඔහු ඒ විදිහට කළා ඒ මේ වකටත් ඔහු හම්බ කරගත්තු දෙයක් නැහැ රංජන් දැන් සිරගතව යනවා දැන් සිරකරුවෙක් අවුරුදු 4කට බරපතල වැඩ සහිත සිරදඩුවම් හිමිනු නඩු තීන්දුව ඇහුණ වෙලාවේ මොකද හිතුවේ නඩු තීන්දුව හරියටම ඊයේ උදේ ඇහෙද්දී මම එක පාටම කෙලින් හිටගත්තා මට කියන්නේ මට අහගාල කියුණා මොකද අපි අර මේ දෙයක් බලාපොරොත්තු වෙන මෙච්චර වසර 4කට බරපතල වැඩ සහිතව ඉතින් මම අපි ඇත්ත කතා කරනවා නම් මල්ලි මේකට වැඩි අපි අතරේ දූෂිතය ඉන්නවා පළවෙනිදී අපි කියනවා මේක ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණයක් ඒකට ඔබටවත් මටවත් අපිට තීරණය ඒක ගැන අපිට විවේචනයක් කරන්න බෑ එතකොට මේක අධිකරණයෙන් දුන්න තීරණයක් අපි ඒකට හිසපාත් කරලා අපි ඒ තීරණය පිළිගන්නවා නමුත් මීට වැඩි දේවල් මේ ලංකාවේ තියෙනවා මීට වැඩි අපි පහුගිය වකවානු කාලේ බොහෝ දේවල් මේ ලංකාවේ ලොකු ඛේදවාචකා විශේෂයෙන්ම තරුණිය අතර කිව්වා කො උගලෝ බැංකුවරු ඇල්ලුවද මහා බැංකුව මංකොල්ල කෑවකෝ මහා දවල් මහා බැංකුව මංකොල්ල කෑවකෝ අපි හරි ඔලෝපාත් කරගත්තා පාස්කු ප්‍රහාරයක් ආවා 300ට ආසන්න පිරිසක් මේකෙන් පීඩාවටපත් වුණා එතකොට ඒකට කතා කළාද හරි ඒත් නැහැ හරි ඔන්න ඔලෝපාත් කරගත්තා ඒ අපේ යහපාන ආණ්ඩුවක් තියෙද අපිට මේක සිද්ධ වුණේ එතකොට කුඩු වංචා මත්ද්‍රව්‍ය ගංජා මේ සියලු දේවල් මේ අහිංසක ගම් වලට ආවා මේ අපේ කොල්ල කෙල්ල අතරට ආවා එතකොට පස් කැපිලි කප්පංගෙන්ලි දූෂණ මේ සියලු දේවල් ආවා නමුත් ඔයව ඒ දේවල් වල වැරදි ජනතාව දුටු නිසා 69 ලක්ෂයක් ඡන්දේ පාවිච්චි කළා පාවිච්චි කළා කිව්වා එකම රටක් එකම නීතියක් අපිට ප්‍රාර්ථනා එච්චරයි දැන් මම අහන්නේ දැන් රංජගේ නඩු තීන්ද හමුනහම දුකක් ඇති වුණා රංජන් අන්තිමටම කතා කරේ කවද්ද අන්තිමටම යුදේ යන්නේ සර් ඔව් මොනවද කිව්වේ ඔය නඩු තීන්දුවත් එක්ක අපි කතා කරනවා අපි කියනවා මගේ භාෂාවෙන් කියනවා මේ මන්ත්‍රීතුමා අද නඩුව නේදානේ උණංගි මොනා කරන්නද ඔය දෙන්න වෙන දෙයක් වෙයි කියලා මට මේ ඒත් ඒක කිව්වා ඔව් එයා කිව්වා මං කිව්වා නෑ නෑ එහෙම හිතන්න අපි සුභවාදීම හිතමු ඔබතුමා ආයෙනවා නෑ නෑ අපි බලමු මොකද වෙන්නේ කියන දේ කිව්වා ඊට දවස් තුනකට පෙර අපි කොළඹදී හම්බුණා එතකොටත් කිව්වා ඉතින් නමුත් අර හිතේ පොඩි දුකක් තිබ්බා මේක මොන වගේ තීරණයක් වෙයිද කියන එක රංජන් දැනගෙන හිටියද මේ නඩු තීන්දුව මෙහෙම දෙයක් වෙයි කියලා ඔව් ඔහු දැනගෙන සිටියා තීන්දුවක් ලැබෙයි නමුත් අපි කවුරුත් මෙච්චර කාලයක් බලාපොරොත්තු වෙන්නේ මාස 6ක් උපරිම අවුරුද්දක් වගේ කාලයක් තමයි අපි හිතාගත්තේ රංජන් කිව්වම හැමෝටම වීරයෙක් කියලා හැමෝම කියනවා හැබැයි එක පැත්තකින් ගත්තහම රංජන් කරන්නේ බොරුවක් රංජන් කරන්නේ මේ සමාජයට වැරදි මතයක් ගෙන යාම ආගම දහමට විවේචනය කරනවා රංජන් කරේ සමාජයේ විකෘතිතාවයක් ඇති කිරීම ළඟින්ම හිටපු එක්කෙනෙක් විදිහට පිළිගන්නවද පිළිගන්නේ නැද්ද මෙහෙම ඒක මල් එකක් එක පැත්තක් වාගේ කතා කරලා පෞද්ගලිකත්වයක් එක්ක නමුත් මම කතා කරන්න කැමති මොහුගේ හොඳ දේශපාලනික විදිහට අනිත් අයට තිබ්බ නැති ගුණාංග තිබ්බා අන්න ඒක ගැන තමයි දෙති පුනේ මම කියන්නේ පසුපෙලක් හැදුවා දියුල පිටියේ ඔහු නැතුව නෑ දියුල පිටියට ඔහු අහිමි වුණා ඒ අහිමිත්වත් එක්ක දැන් ජනතාව කිව්වා අපිට අපරාධයක් මේ සිද්ධ වුණේ කියලා. එතනත් ඔහු පස් ජාවාරම සම්බන්ධව කතා කළා. මම දෙකක ගුණාංගයක් තිබ්බා. අපි හැමෝම දේශපාලන වේදිකාවල
දෙපැත්තට බැන ගන්නවා. අර අහවල් මන්ත්‍රීවරයා මෙහෙම කරනවා, මේ පක්ෂය මෙහෙම කරක අපි ප්‍රසිද්ධිය බණිනවා. අහවල් මෙච්චර මේ වැරදි කරනවා, කුප්‍රස් කපනවා, කුඩු කියනවා, කප්පම් ගන්නවා, අපි ඔය කියනවා. නමුත් මල්ලි අපි දකිනවා පස්සේ දේ වේදිකාවෙන් බැලලා හරි කොහෙද හම්බුණා හලෝ මෂන් කියලා කතා කරනවා. නමුත් ඔහුගේ ගුණාංග තිබෙන්නේ නැහැ. මං දවසක් ඇහුවා අපි කොහොම ඉන්නවා, අපි ඉදි විරුද්ධවාදී, ඔහු කතා කරන විරුද්ධවාදී පිරිසක් ඉන්නවා දේශපාලන සම්බන්ධ. කොහොම එනවා මං අහුවා මන්ත්‍රීතුමා එනවා ඔයා හිනාවත් වෙන්නේ නැද්ද කියලා. නෑ, ඇයි මම එහෙම කරන්නේ නංගි? මම ඔහුට වරදක් කියනවා නම් මමයි මූණිච්චාවට ඉනවන ජාතික කෙනෙක් නෙමෙයි. අන්න එහෙම කෙනෙක්. අර පස්සෙන් ආයි කෝල් කරලා මෂන් ගණන් ගන්න එපා කිව්වද එහෙම චරිතයක් නෙමෙයි. ඉතින් ඒක දේශපාලනට හරි අඩුයි. කිව්වත් කිව්වා ඒක වෛරයක් නෙමෙයි තියෙන්නේ. ඕ කියන්නේ මේ මිනිස්සුගේ මේ වැරද්දකට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මට එපා කියන තැන ඉන්නවා. දැන් ඔබ කියනවා දියුලපිටියට ඔහු යටපෙලක් හැදුවා. හැබැයි දියුලපිටියට හැදුවා කියන්නේ නැහැ මම. මොකද දියුලපිටියට ඔහු සමහර විට කිසි මතවාදයක් එක්ක ඔහු දියුලපිටියෙන් අයින් වුණා. නමුත් ඔහු යටපෙලක් කියන්නේ ඔහුට තාමත් ඔහුත් එක්ක වැඩ කරන මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. එතකොට ඔහු මං වැඩි චරිතයක් හැදුවා. මේ භාගේශ්වරී කියන චරිතය මේ කොට්ටාසයක් ඇතුළත හිටියා. දියුලපිටියේ මේ මට අයිති ප්‍රදේශයක් ඇතුළත හිටියා. නමුත් ඔහු මගේ තිබ්බේ මොකක්කෝ ගුණයක් දැකලා, දක්ෂතාවය දැකලා හරි ඒක මගේ ඉස්මතු කරගෙන ඔහු මට බාර දුන්න වැඩ. මට කිව්වා මේ ගමනේ හරහා යන්න. පළවෙනි කොරෝන රැල්ලෙන් මාව අල්ලගත්ත කෙනෙම ජනතාව අතරට. ඒ නමුත් කිසිම වාසියක් තකාවත් එතකොට අපිට මගේ මැතිවරණ කාලයක් පේන්නවත් නැහැ මේ දෙයකට මට. එතකොට කිසිම දෙයක් නැති කාලයක ඔහු අපි වගේ අය හැදුවා. මං කෙලින්ම අහන්නේ සමහරක් කාලාට මේක වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට වැරදි මතයක් තියෙන්නට පුළුවන්. ඔබ වගේ කෙනෙක් හැදුවා. එකක් රංජන් කියන්නේ සල්ලාලෙක් කියලා සමහරු කියනවා. සමහරු කියනවා විවේචන තියෙනවා. ඔහු ඔහුගේ පැත්ත පෞද්ගලික පැත්ත ගත්තහම වැරදි කෝණයකින් උත් මිනිස්සු බලනවා. ඔබටත් රංජන් නිසා එවැනි අපහසුතාවයක් කවුරු හරි කිව්වොත් මේ නිසා ඔබත් පාවිච්චි කරන්න උත්සාහ කරා කියලා දෙන උත්තරෙ මොකක්ද? නෑ එහෙම කියනවා. නමුත් මලි රංජන් කියන චරිතේ රංජන් රාමනායක ඇත්තරම මොනවද අපි කියන්නේ අන්මැරීඩ් අවිවාහක පුද්ගලෙක්. ඔහුට මම කියන්නේ හරි කියලා. නමුත් ඔහුට නිදහස තියෙනවා. අද ලංකාවේ ඔය කවුරු කමෙන්ට් එකක් ගැහුවත් ගහනවා. හරි ලස්සන කමෙන්ට් ගහනවා අපි මටත්. නමුත් එහෙම කමෙන්ට් ගහන මනුස්සයත් ඕන ගෑනේ දුන්නත් යනවා අවංකම සිංහලෙන් කතා කරනවා. නේද මේ පොඩි ළමයි බලන්නේ නැහැනේ. ඔළුවක් තියෙන මනුස්සය බානේ. නමුත් මගේ මට්ටමේ මේ මම එන්නේ මම මවක්. මගේ සාමි පුරුෂයා මගේ හැවනැල්ල වගේ මොකට දරුව දෙන්නේ කිනා. මම මේ ගමේ ජීවත් වෙන මම එකම විදිහට මම මේ දේශපාලනතාව කියලා වෙනස් වුණු චරිතයක් නෙමෙයි. මම එකම විදිහට මේ ගෙවල් දරවල් වල මගේ ආන වාහන එක මම ජීවිතේ චරිතයක්. එතකොට මට කිසිම තැනක කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. ඔයා මෙහෙම චරිතයක් කියලා. ඒක ඔහුගේ පෞද්ගලික ගැත්තේ. ඔහු අවිවාහක පිරිමේ කොහොමද පවුලක්. අන්න පවුලක් තියෙන කෙනෙක් මේ වගේ දෙයක් කළා නම් එහෙම කරන අපි උඩ තරම් අය ප්‍රසිද්ධ ඉන්නේ ඔය විදිහට දේශපාලකයෝ නේද? ආ එහෙනම් ඒක ප්‍රශ්න. ආ ඉතින් ඒක යන අයත් දැනගන්න ඕනේ. අර ගෑනුත් ඉන්නවා නම් ඒක ඉතින් ඒක නිසා ඒක මට අදාළ නැහැ. එහෙම බලපෑමක් ඇවිල්ලා නැහැ කවුද? ආ කවදාවත් නෑ. මට ඒක බැල්මකින්වත් ඇවිල්ලා නැහැ. ඉතින් මම එච්චර හුත් එක වැඩ කරන්නේ ඒකයි. මට අදත් වැඩ කරන්න පුළුවන්, ඊළඟත් වැඩ කරන්න පුළුවන්. රංජන් හැබැයි ගම්පහෙන් ඡන්ද ඉල්ලුවාට හොවින්නේ කොළඹ. අවශ්‍යතාවයකට ඇවිල්ලා යනවා. නමුත් පීඩිත පන්තියේ ජනතාව නියෝජනය කරන්නේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මන්ත්‍රීවරයන්. එහෙට තමයි ප්‍රශ්න එන්නේ ගෙදෙට්ට. මේ ප්‍රදේශයේ ප්‍රශ්න ටික එන්නේ ඒකුත්. එතකොට ඒ වගේ චරිතයක් එක්ක ගනුදෙනු කිරීම අර එයා අර රූපවාහිනියට එහෙම නැත්නම් ඔහු අර වොයිස් කට් දෙන තැනටපත් වෙලා ඉන්නවා මිසක් මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඍජුව මැදිහත් වුණාද? මැදිහත් වුණා. අනිවාර්යෙන්. කොරෝනා ආවා. ඔයා දන්නවද කොරෝනා කියන්නේ මොකක්ද කියලා? ඒ වෙද්දි දැනගෙන හිටියද හරියට අවබෝධයක් තිබෙන්නේ නැහැ. මට තිබ්බද නැහැ. අපි කලේ ලොක්ඩවුන් එකක් කළා ගෙදරට වෙලා හිටියා. නමුත් ඔය කිසිම කෙනෙක්ට මතක් වුණේ නැහැ මේ මිනිස්සුන්ට මොකද්ද කරා යුත්තේ කියලා. අපි ජීවත් වෙන්නේ දියුල පිටිය විතරක් නෙමෙයි. හැමතැනම මේ ගම්බද මිනිස්සු ඔක්කොම ජීවත් වුණේ පොල් ගෙඩියක් කඩලා මොනවාද එදිනෙදා රස්සාවක් කරලා කොහොම. ඒ ජනතාවට කන්න බොන්න නැතුව ගෙවල් වල හිර වුණා. රස්සාව කරගන්න බෑ. ළමයි හිටියා බිස්කට් පැකට් එක කන්න දීලා අම්මා. ළමයාට මොකද ගෙදර හාල් ටික නැහැ. මේ වෙලාවේදී මොහු ඉදිරිපත් වෙලා පළවෙනිටම පටන් ගත්තේ මගේ. මොකද මම කෝල් කළා. ඊට වැඩි මම ඇත්තම කියනවා මට දුකකුත් තියෙනවා. තවත් අපි දේශපාලනඥයන් කතා කළා. අපි උදව් කරපු, අපි වැඩ කරපු, කතා කරපු මොකද අපිට මොකුත් කරන්න බෑ. නමුත් මොහු එක ටෙලිෆෝන් කෝලෙන් කිව්වා නංගි මම වැඩපිළිවෙලක් දාලා තියෙනවා. අපි ඒක කොහෙන් බඩ ගමු? හයිවේකෙන් දාලා කොළඹ ඉඳන් ඔබ කිව්වා. ඒ කොළඹ ඉන්නේ. නමුත් ඔය ඉස්සෙල්ලාම ආවේ ගමට. ඔහු ප්‍රතික්ෂේප වුණ දිවුල පිටියට ආව එක. හරි ඔව් කිව්වේ මෙතනින් යන ගමන් හයිවේකෙන් මම ඔයාගේ ගෙදරට එනවා. එච්චරයි ඇහුවේ. කීයක් ඉන්නවද කොච්චරක් ඉන්නවද කියලා ඇහුවේ නෑ මගේ.
ගමකට ගියා දොර ඇරියා මේවා අපි සමාජ මාධ්‍ය ජාලහරය හරහා අපි මේ ලයිව් මේක දුන්නා කෙලින්ම මේ නම් ලිස්ට් අරගෙන ගමට බඩුමලු 10යි එහෙම කළේ නැහැ දොර ඇරියා ඒ හිටවොත් සියලුම මිනිස්සුන්ට ගන්න කිව්වවිල්ලා අන්න ඒ වගේ එතකොට ඒ රැල්ල මල්ලි ඊට පස්සම ඇති උනේ දේශපාලකයෝ අතරේ මේ බඩු බෙදිල්ල වයිට කලින් කොහරි දැක්කත් දුන්නා නැහැ ප්‍රසිද්ධියකම කවුරුත් ප්‍රසිද්ධික උනගේ ප්‍රසිද්ධ කරනවනේ දුන්නේ නැහැ එතකොට ඔය රැල්ල ආවා එතකොට අපිට අගෝස්තු වල මැතිවරණයකට අපි මූණ දෙන්න උනා මහා මැතිවරණ එතකොට අගෝස්තු වලට අපි මැතිවරණයට එද්දි මේගොල්ලෝ ඔලුවට ගත්තා මේක තමයි ජනතාවට අපි යන්න ඕන අවුරුදු 4ක වැඩ නොකරවත් අපි මේ බඩු මල්ලක් කරන් ගියා කියලා අනිත් අයත් ඔක කළා කරලා කරලා ආවා එතකොට ජනතාව තීන්දුව දුන්නා ජනතාව බුද්ධිමත් මම කියන්නේ හැමදාම ලංකාවේ ජනතාව බුද්ධිමත් අනිත් එතකොට ඒගොල්ලෝ බැලුවා අපිට කන්න ඇටයක් හරි දුන්නනේ කියලා ඒ මතේ දුන්නා ජනතාවගේ නමුත් දෙවනි රැල්ලක් ආවා මල්ලි කවුද වැඩ කළේ කවුද වැඩ කළේ ආ රංජන වැඩ කරා රංජන නේ වැඩ කළා දෙවනි රැල්ල එද්දි මඩකුවා නංගි බඩ නඩු තියෙනවා මොකද මම හාල් බෙදලා මට මාව ඉරේ දැම්මා මොකද්ද කරන්නේ මං කෝවා ඔයාලට පුළුවන් දේ කියන්නේ මම මගේ පැත්තෙන් කරලා දෙන්නා මං ඉංග්‍රීසි වාට ගම්පා දිස්ත්‍රික්ක වගකීම ගන්න පුළුවන්ද මං කෝ මට පුළුවන් ගන්න සම්පූර්ණ ගම්පා දිස්ත්‍රික්ක වගකීම ගත්තා මට පුළුවන් ගැටේ අපි මේ ලොක්ඩවුන් කරලා තියෙන අපි එතකොට මේ වෙද්දි තනිකර බ්‍රැන්ඩික්ස් ආයතනේ ඉස්සරහත් අපි ගිහිල්ලා බඩු බෙදුවා එතකොට තරාතිරමක් කොච්චර විතර වියදම කියන බඩු බෙදුවාද මගේ මට මම නම් පවුල් දහසකට වැඩිය දුන්නා මම දුන්නා එතකොට ඒ අතර රාජ්‍ය සේවයට අපි දුන්නා හැම දෙයකටම පන්සල් පල්ලිමේ හැම දෙයකටම අපි දුන්නා ඔහුමට නියම කළේ නැහැ නමුත් ඔහුමට පාරක් පෙන්නලා තිබ්බා ඔබ මේ මාර්ගයේ ඵලයන් කියන දේ අන්න ඒ මාර්ගෙන් අපි එක් කළා එතකොට ඔහු ගෙදරින් දන් අර වාක්‍ය වගේ කොළඹ හිටියට ඔහු ලස්සන දෙක හැන්ඩල් කළා ඔබ වචන 100ක් කතා කරොත් 95ක් විතර මට හිතන හැටියට රංජන් කියන නම පාවිච්චි කරනවා රංජන් නිසා ඔබ හැදුනා රංජන් ඔබ හැදුවා කියන කාරණාව නිරන්තරයෙන් උත්සාහ කරනවා ඔබ ඉදිරියට ගෙනියන්න. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ උත්සාහ කරන්නේ රංජන්ගේ තියෙන කීර්තිනාමේ රංජන්ට තියෙන බලය නැත්නම් රංජන් වටා තිබුණු ශක්තිය ඔබට ආකර්ෂණය කරගන්න කියලා. දැන් රංජනුත් නැහැ රංජන් ඇතුළේ ඉන්නේ. ඒක ගන්නද සූදානම්ද? මෙහෙමයි මලේ. ඔබ කිව්වා වගේ ඔහුගේ බලය ශක්තිය මගේ පැත්තර හරව ගන්න හදන උත්සාහයක් නෙමෙයි. ඔහු රංජන් රාමනායක. ඔහුව මිනිස්සු රංගන ශිල්පියෙක් විදිහට අර ජීවිත කාලෙම ස්ටාර් එකක් විදිහට දැක්කේ. නමුත් ඒ ස්ටාර් එක මට කවදාවත් ගන්න බෑ. ඒ බලය මට කවදාවත් ගන්න බෑ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු ඇමතිවරයෙක්. එතකොට මට වෙනම ගමනක් තියෙනවා. මම කියන්නේ මම භාග්‍යශ්වරි. එතකොට මම මගේ අධ්‍යාපනය ලැබපු විදිහ ඒ පරිසරය මගේ පෞල් පරිසරයත් එක්ක මම යන දේශපාලන ගමනක් තියෙනවා. මම ඔහුගෙන් ආදර්ශයක් අවවාදයක් පන්නරයක් ලබනවා මිසක් ඔහුගේ චරිතේ මම ආරෝපණය කරගන්නේ නැහැ කවදාවත්. මම භාග්‍යශ්වරිම තමයි. දැන් රංජන් නාට්‍ය අඩුව කොහොමද දැනෙන්නේ ඔබට? ඒක මට වැඩිය මට විශාල වශයෙන් දැනෙනවා මල්ලි. ඒක මම කියන්නේ මේ දැන් මේ රංජන් රාමනායක නෙමේ හිරේට. මේ දැන් මේ පීඩිත පන්තියේ ජනතාව හිරේට දැන් මේ කට වහලා නිකන් නෙමේ. කට වහලා හිරේට දැන් මේ පීඩිත ජනතාව. මේ ඔහුගේ ඔහු කෑ ගැහුව මිනිස්සු වෙනුවේ කෑ ගැහුව ඇත්තටම ඔය විදිහට කවුරුත් කෑ ගැහුවේ නැහැ. සමහරු දැන්නා මේක මේ ඇයි මේ වගේ ගොං විදිහට කතා කරන්නේ කියලා. නමුත් ඔහු කිව්වා. ඔහු කියපු ඇත්ත එළි වුණා. අපි ඒක දුටුවා. ඔහු කිව්වා ඇයි මේ රටට කුඩු ගේනවා? ඇයි මේ දේශපාලකයෝ ඉන්නවනා? ඇයි මේ මංකොල්ලකාරයෝ ඉන්නවා? ඇයි මිනිමරුවෝ දේශපාලනට ගේන්නේ? ඕවා කෑ ගැහුවා. ජනතාව අතරට මල්ලි අපි දේශපාලනේ කතා කරා. නමුත් අපිට එවකට ඔළුවට ආවේ නැහනේ. මේ මොකක් කතා කරන්න අපේ ඔළුවට මේක ආවා. ඇත්තනේ නම් මේ කියන්නේ. අන්න ඒ වගේ නොදැනුවත්වම අමුතුම වපරයාසයක් හැදුවා. කියන්නේ රංජන්ගෙන් හිස්සුණු තැන භාග්‍යශ්වරි බාර්ගන සූදාන. අනිවාර්යෙන්ම. මට පුළුවන් උපරිම මම එක් කරනවා. ඔබ කාන්තාව. ඔව්. ශක්තිය තියෙනවා. මොකද නැත්තේ? පිරිමින් එක හැප්පෙන්න. පුළුවන් හැප්පෙන්න. ආත්ම විශ්වාසය තියෙනවා. තියෙනවා. පළවෙනිම දේ ඒක. දැන් ඊළඟ ප්‍රශ්නේ. කාන්තාව දේශපාලනය කරනවා කියන්නේ ඊතරම් සිව්මෙලි කාරණාවක් නෙවෙයි. මට සෙලිටු කාරණාවකුත් නෙවෙයි. ඊතරම් සුන්දර කාරණාවකුත් නෙවෙයි. ඔව්. දැන් ඔබට වචන වලින් කියන්න පුළුවන් වුණාට ප්‍රායෝගිකව කොහොමද ඔප්පු කරන්නේ? ප්‍රායෝගිකවම ඔප්පු කරලා තියෙනවා. මොකද මම කාන්තාවක්. දැන් වසර 3ක් වෙන දේශපාලනයට ඇවිල්ලා මම ආවේ මම ගොඩාක්ම බාධක මැද්දේ ආවේ. මොකද මම එවකට හිටියත් මේ විදිහටම මේ විදිහට මැන්දර පැලඳලා මේ චරිතෙමයි මම දේශපාලනයට ආවෙත් මම දේශපාලනයට ඇවිල්ලා අඩුවක් උනේත් නැහැ. වැඩියක් උනේත් මම එදා ඉඳන්ම චුට්ටක් පොඩ්ඩක් ෆැෂන් කරන්න කැමතියි. ඔය මට්ටමෙම හිටපු කෙනෙක්. එදා ඉඳන්ම. එතකොට ජනතාව මාව දැක්කේ මේ විදිහටම.
එනිසා අමුතුවෙන් මේවා කරලා ආපු කෙනෙක් විදිහට මම දැක්කේ නැහැ. ඉතින් කාන්තාවක් හැටියට ඔබ හවුවා වගේ පළවෙනිදේ මම මවක්. මම දරුවෝ දෙන්නෙක් කියලා මම බිරිඳක්. මට එතකොට මම දෙමාපියෝ රැක බලා ගන්න ඕනේ. ඒ සියලුම වගකීමුත් මම කරනවා. ඒ අතර මම ගුරුවරියක් මල්ලි. ඒතොර මම ටියුෂන් ක්ලාසස් කරනවා. මගේ පෙරපාසලක් තියෙනවා. වස 11ක ඉඳන්. ඒතොර මම මේ සියලුම දේවල් මම අතපසු කරගන්න නැතුව මම කරන්නේ මම දේශපාලනය කරන මම ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන මම බලන්නේ මගේ දරුවන්ට නොමිලි අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒත් මම එතරුණුත් හැම කරා මිතුරුත් හැම කරා ජාතිය බලන කෙනෙක් නෙමෙයි. මම අදටත් try කරන්නේ මගේ දරුවන්ට මෙවිදි මම 150ක එක සම්පූර්ණ කරලා තියෙනවා. මම නොමිලි අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි මට ඕනේ මේ ගමේ මේ දරුවන්ට. ඒ කියන්නේ වත්කම අඩු හරි කොයි මට්ටමේ කෙනෙක් ආවත් මගේ අධ්‍යාපනය මම නොමිලි ලබා දෙනවා. අන්න මේ මට්ටම තමයි මට දැන් හදන්න ඕනේ. එච්චරයි මට ඉතුරුලා තියෙන මගේ වෘත්තිමය පැත්තෙන් මගේ සතුරු වෙන්න. එතකොට මම මේකත් කරනවා ළඟදීම. ඒ කියන්නේ ඔබ ආර්ථික වශයෙන් ශක්තිමත්. මම ශක්තිමත්. තා දේශපාලනයට ඇවිල්ලා ආර්ථික ශක්තිමත් කරගන්න අවශ්‍යතාවය නැහැ. කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක ජනතාව මගේ වටේ ඉන්න කෙනෙක් ගමේ පිරිස දාන්න මම බුරු කරන්නේ රටට මම බුරු කරන්නේ. ඒ කියන්නේ කෝටිපතිය. එහෙම කියන්නේ මට සල්ලි දෙන ජීවත් වෙන මගේ දෙමාපියෝ ඉන්න මගේ මහත්තයාට මේ ධනෙ දෙපළ තියෙනවා. ඉතින් මේ ඇති මට දේශපාලනයට ඇවිල්ලා අර සමහරු කියන්නේ බිස්නස් කරගන්න ඒ මයින්ඩ් එක මට නැහැ. කොන්ත්‍රාත්තු ගන්න ඒ මයින්ඩ් එක මට නැහැ. දැන් මං ආපහු යන්නේ රන්ජන්ගේ පැත්තට. මොකද රන්ජන් කියන චරිතය දේශපාලනේ විවේචනය කරන්න පටන් ගත්තා, හොරු අල්ලන්නා කියන පටන් ගත්තා, හොරුන විවේචනය කරන්න පටන් ගත්තා. දැන් ඔබ එනවා රන්ජන්ගේ අඩුව පුරවන්න. ඔබ කාන්තාවක් විදිහට තෝරගන්න අංශය මොකක්ද? ඒකමද නැත්නම් කාන්තාවන් විමුක්තිය ගැන කාන්තාවන් විකුණගෙන කන්නද උත්සාහ කරන්නේ? එහෙම සරලව යහුවත්. හරි, දෙකටම උත්තර දෙන්නම්. ඔයා කලිනුත් අහම මගෙන් මේක අතර සියුමැලි කාරණාවක් නෙමෙයි කියලා. ඒකට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න ඕනේ කාන්තාවක් හැටියට. මොකද මම මට තාම අවුරුදු 35යි කියනවනම් මම එතකොට ජීවිතේ අපි බොහොම ඉතින් මේ වෙද්දි ඉතින් අපි සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඇවිල්ලා ඒ ඔක්කොම මට්ටම් ටික පහු කළා. දැන් අපි මේ යන්නේ අපේ මැචුවර්ඩ් කාලේ. දැන් අපි කාන්තාවක් වයස කිව්වමයි. නෑ ඉතින් වයස කියන්නේ නැහැ. ඒක බුරු කරන්න ඕනේ නෑ. ඉතින් මම සතුටුයි මම දැන් ඉන්න තැන ගත්තාම. ඉතින් ඒකට විශාල වශයෙන් මගේ මහත්තයා තමයි හැම නැල්ල වගේ. මොකද ඔහු මාව මොකක් කර ඔයා කිව්වා වගේ අර කාන්තාවන් සියුමැලි. නමුත් අපි එළියට බැස්සම අපු හිම දකින්නේ නැහැ. අපි ඒ මට්ටමින් නම් අපි දේශපාලනය කරන්න යුතු නෑ. මං කියන්නේ සියුමැලිකම තියනවා නම් මම ගෙදර මගේ දරුවෝ ටික අතන් කරගෙන කරගෙන ඉන්න ඕනේ. නමුත් අපි මේ හැප්පෙන්නේ ජනතාවත් එක්ක. අපි ඊට වැඩි ඉහළ මට්ටම් එක හැප්පෙන්න ඕනේ මේවත් එක්ක ගිහිල්ලා. අපි මං කියන්නේ මට අනිවාර්යයෙන් මේ ශක්තිය දීලා දෙන්න. මොකද මගේ සම්පූර්ණශකරි විශාල ශක්තියක් කරම අනිවාර්යයෙන් මතක් කරලා යුතුයි. මොකද ඔහු ශක්තිය දුන්නේ නැත්නම් මට මේ ගමන අඩියක් ඉස්සරහට තියන්න බෑ. අඩියක් පස්සට ගන්න වරෙන්න. ඒක නිසා හැම වෙච්ච දේශපාලන කාන්තාව හිටියා ඉස්සරහට ගිහිල්ලා ආය පස්සට ආවා. නමුත් ඔයාව කිව්වා වගේ මල්ලි මම ඇත්තටම මේක හරි අමාරුයි. මම අසාධාරණෙන් කතා කළා. මම මාධ්‍යට කතා කරලා තියෙනවා ඕන තරම්. මගේ මාධ්‍ය ඕන තරම් ටෙලිකාස්ට් වෙලා තියෙනවා මාධ්‍ය හරහා, ප්‍රධාන මාධ්‍ය හරහා වගේ. එතකොට ඒ සියලු අවස්ථාවල පහුවදාට එනවා. ඔබ ඔය කිව්වා වගේ මර තර්ජන ඒවා මේවා එනවා. නමුත් මම අසාධාරණ දැන් සමහරට ඔය කතා කරලා එහෙට මට හිරියන්න වෙයි. නමුත් මම දන්නවා මම කරේ හරි දෙයක්. මම මේ දේශපාලනේ ආවේ කාන්තා විකුණන් කන්න මට ඕන. මම කාන්තායිති කියලා කතා කරනවා. නොට් ඔන්ලි අර කාන්තායිති විතරක් නෙමෙයි හැබැයි මම මගේ අතින් තව විය යුතු දේවල් තියෙනවා. දරුවන් ගැන දරුවන්ගේ ප්‍රශ්න අපි බලන්න ඕන. මේ මුළු ඔක්කොටම අපිට මං කියන්නේ කාන්තාව කියන හැමෝගෙම අවබෝධයක් තියෙනවා. අන්න ඒකයි මම දකින පළවෙනිම දේ. අපේ රටේ කාන්තාව ගැන කතා කරපුවාම දේශපාලනය තුළ ප්‍රථම අගමැතිවරිය, ප්‍රථම ජනාධිපතිවරිය මේ වගේ සුවිශේෂී ස්ථාන තියෙනවා. හැබැයි අදටත් 52ක් ජීවත් වෙන කාන්තාව වෙනුවෙන් හරිහමන් දෙයක් කාන්තා විසින්ම සිදු කරලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි භාග්‍යශ්වරීට පුළුවන්කමක් තියනවාද ඒ කාරණාව ඒ රික්තකයට පිළියමක් හොයන්න? ඔව්. පළවෙනිම තේ ඔබ කතා කරලා ආත්ම විශ්වාසය සහ නිර්භීතකම තියෙන්න ඕනේ. මට එක කෝල් එකක් ඇවිල්ලා මම ඒකට සැලුනොත් මගේ වටේ ඉන්න පිරිසත් සැලෙනවා. මම දකින දේ මම කියන්නේ. එහෙම නෙමෙයි අපි එහෙම කියලා මේ අපි ගහ මරා ගන්න නැහැ. අපි ජීවිතරත් අපි එහෙම මරකම් කරලා නැහැ. මේ වෙනකලුත් දේශපාලනය කළා. බොහොම ඈත ඉඳන්ම දේශපාලනය කළා අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ ඉඳන්ම. නමුත් ඒ වගේ දේවල් සිද්ධ කළා නැහැ. කවදාවත් පළවෙනිම තේ කාන්තාවක් වුණාට හිතේ ශක්තියයි බය නැතිකමයි තියෙන්න ඕනේ. දැන් ඔබ දේශපාලන චරිතයක්. දේශපාලනය පිළිබඳව පූර්ණ කාලීනව නියලෙන්න සූදානම් වෙච්ච චරිතයක්. මිනිසුන්ට අවසාන වශයෙන් බලාපොරොත්තු තියෙනවා. දැන් ඔබේ හිතෙත් යටිහිතෙත් බලාපොරොත්තුවක් තියෙන්නට පුළුවන්. දැන් රන්ජන් ඔබ හැදුවා. රන්ජන්ගෙන් ඒ ලබාගත් ජෂ්ටිය ඉදිරියට ගෙනියන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබේ අවසන් දේශපාලනික බලාපොරොත්තුව මොකක්ද?
අවසන් දේශපාලන බලාපොරොත්තුව කියන්නේ අර ඔබ කිව්ව වගේ කාන්තාවන් අර පළමු අගමැතිවරිය ජනාධිපතිවරිය හිටියා ජනාධිපතිවරිය හිටියා එතකොට ඒ ඉහළ මට්ටමට ආවත් ඇත්තටම වෙච්ච ප්‍රමාණය අඩුයි කාන්තාවට I think ඒක මං හිතන්නේ මට විතරක් හදන්න බැහැ මල්ලි මේ ලංකාවේ මාත් එක්ක තව පිරිසක් එකතු වෙන්න ඕන එකතුලා මේක අපි අර ඉන්න මතෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන අපි හැමදේම අර අපි දක්ෂතාවයේ තියෙන මිනිස්සු ඉස්සරහට ගන්න මං කියන්නේ මම කවදාද මම පසුපලක් හදන්න ඕනේ ඒතකොට තමයි මං දේශපාලනේ පරිපූර්ණ අතර මට යන්න පුළුවන් වෙන්නේ මගේ ගෝලියෝ ටිකක් මම හදාන්න ඕනේ දේශපාලනේ මං විතරක් කවදාද මං මේ මට්ටමේ ඉන්නේ නැහැ කවදාවත් මම මේ ප්‍රාදේශීය සභාවෙන් ඉදිරියට තව අපි අඩියෙන් අඩියට අපි ඉස්සරහට යන්න මේ අපි ඒක තමයි දේශපාලනෙන් අපි ඉස්සරහට යන්න ඕනේ එතකොට අපි මේකට මේ අපි මෙච්චර මේ මේක මැරෙන්නේ මේ ගොඩ ගන්න මේක අපි පක්ෂය ගොඩ ගන්න ඕනේ අපි රට ගොඩ ගන්න ඕනේ දරුවෝ ගොඩ ගන්න ඕනේ ඊවට තමයි අපි මෙච්චර මේ කාන්තාවකටත් මේකට බහලා අපි මේ මැරෙන්නේ නැතුව අපිට රස්සාවක් කරන් ලස්සට පඩියක් කරගෙන ඉඳ තිබ්බා ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම දේශපාලනෙන් ඉහළට යන්න අදහස තියෙනවා ඒක හරි විදිහට ඔයා ආයෙ තව අවුරුදු 10කින් ඇවිල්ලා මාව හම්බුණත් මේ විදිහටම කතා කරන්න මේ ගේදරටම මේ විදිහට එන්න අවස්ථාව මම හිතන අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. ඒ කියන්නේ යටිහිතේ මේ විදිහට මම අවුරුදු 10කින් ආවට පස්සේ ඇමතිතුමිය කියලා කතා කරන්න පුළුවන්කමක් තියෙද? වාසනාව තිබ්බත් පුළුවන් වෙයි. ඒක තමයි බලාපොරොත්තු. ඔව් ඉතින් යන්න පුළුවන් උපරිම තත්ත්වයට යනවා. මොකද්ද බාර ගන්න විශේෂය? එහෙමනම් තාම හිතර නැහැ ඇත්තටම. දැන් අලුමිතී එක අපේ අපිට කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් කරහා මං කිව්වේ ඒකයි. මම එහෙම ජීවිතයේ අභියෝග වලට මූණ දීලා තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මම හිටපුත් මට්ටමේ මම හැමදාම ඉහළට ආව කොහොම කොමාරි මගේ තනි මහන්සියෙන් ආපු තැන් තිබ්බා දෙමාපියෝ ඊට පස්සේ ස්වාම පුරුෂය හැමෝම උදව් කරලා ආපු තැන් තිබ්බා එතකොට ඉතින් ඒ ගැන සතුටු ඉතින් මම විතර මං කවගේ තව අවුරුදු 10කින් ඔයාමගේ දෙට්ට ආවත් මේ විදිහට මම ඔයත් එක්ක ඉන්නෝ ඒ කියන්නේ කතා බහ කරන්න පුළුවන් තත්ත්වක මම ඉන්නේ අවසන් විනාඩි කීපෙදී මම මේ අහන්න සූදානම් වෙන්නේ ඔබ රංජන් නිසා තමයි සමාජය හඳුනාගන්නේ මම අඳුරගන්නේ ඔබ රංජන් නිසා පෞද්ගලිකවම එහෙම නැත්නම් ඔබ වැඩ කටයුතු වල නිරත වෙලා හිටියා හැබැයි ඔබ හයිලයිට් වෙන්නේ රංජන් නිසා දැන් රංජන් හිරේ ඊට පස්සේ ඔබට පැවරෙන වගකීම රංජන් නතර කරපු තැනින් පටන් ගන්න දැන් දවස්සක් වෙනවා රංජන් හිරේට ගිහිල්ලා කොතනද දැන් වැඩ පටන් ගන්න සූදානම් වෙලා තියෙන පටන් අරගෙනද තියෙන්නේ නැත්නම් තව කාලයක් ඉන්නවද රංජන් බලන්න ගිහිල්ලා එයාගෙන් උපදෙස් අරන් වැඩ කටයුතු කරනවද මොකද්ද මෙහෙමයි ඔව් බලන්න අනිවාර්යෙන් යනවා ඒ අපේ සම්බන්ධතාවයේ පුළුවන් උපරිමම අපි තියා ගන්නවා දැන් නැවතුනේ රම නැවතුමා ජනතාව වෙනුවෙන් කරන වැඩ කොටස නැවතුනා නමුත් ඔහු නැවතුනේ පුංචි කාලයකට පමණ අවුරුදු 4 මට මම හිතන්නේ මට පුංචි කාලයක් වෙයි කියලා හිතනවා ඒක ඔහු නැවතත් වෙනවා ඔහු ඊළඟට එන්නේ ජනතාවගේ වීරයෙක් කියලා ඒක මම දන්නවා අනිවාර්යම ජනතාව ඔහුට ආදරෙන් මේ තිබ්බට වැඩිය දෙගුණ තෙගුණ වෙලා තමයි ඔහු එළියට එන්නේ එතකොට ඒක බලා ගන්න පුළුවන් අපිට එදාට එතකොට මම ඔහුගේ නවත්වපු වැඩ කොටස මට පුළුවන් කරන්න මොකද ඒ මට්ටමට ඔහු මට පිරිසකුත් හැදුවා ඒ කියන්නේ අපිට මොකක් හරි ව්‍යසනයක් වුණාම උදව් කරන්න ඒ ආධාරකරුවන් එතකොට විදේශ රටවලින් ඇත්තටම මට හිතෙනවා මම පොඩි චරිතයක් වුණාට මට මෙහෙම කතා කළා ජනතාවගේ මොකද මොහු මාව නිර්මාණය කරපු නිසා විදේශ රටවලින් ආධාර කරන්න ආධාර කළා අපිට පෞසු ගියව මේවල එතකොට බොහෝ වශයෙන් රුපියල් මල්ලි විශ්වාස කරන රුපියල් 5000 දීලා කිව්වා මේකෙන් මිනිස්සුන්ට ආහාර අරන් දෙන්න කියලා ඒ වගේ මිනිස්සු අපිත් එක්ක හිටියා එතකොට මේ ඔක්කොම ඔහු නිර්මාණය කරපු දේවල් මට ඒත් ඔබ කිව්වා වගේ මාව ඔබත් දැනගත්තේ රංජන මෙතුමගේ හරහා එතකොට ඔහුගෙන් දැක්ක මේ වැඩ කරපු කාන්තාවක් හැටියට ඔහුත් එක්ක එතකොට ඒ වගේ මට මේක පුළුවන් ඉස්සරහට ගෙනියන්න අනිවාර්යෙන්ම ඒක මම නවත්තන්නේ රංජන් රාමනායක නිසා ගොඩක් දෙනෙක් අමාරු වැටුණා පැහැදිලිවම සමහර තැන්වලදී අපහසුතාවකට පත් වුණා දැන් භාගේශ්වරිත් රංජන් නිසා අපහසුතාවකට පත්විච්ච අවස්ථා නැත්තම් ආදරණීය ස්වාම පුරුෂයා කියලා නැද්ද ඔයාට මේක ප්‍රශ්නයක් වෙයි නැහැ බෑ එහෙම දෙයක් වෙලා නැහැ එහෙම සමාජ මාධ්‍ය ජාලය හරි යම් කිසි කමෙන්ට් එකක් ඇවිත් සමාජ මාධ්‍ය ජාල සමාජෙදි මට හිනත් වෙනවා දකිද්දි ඉතින් දුකකුත් තියෙනවා නිකන් පාටම අයියෝ ඇයි මට මෙහෙම ගහන්න කියලා ඉතින් මම මේ මොනා කරලාද මම මෙයාගේ හස්බන්ඩ් කිව්වත් අහනවා මේ බලනකො මේ හැක්කේ කැත විදියට ඉතින් අපි දෙන්න එයා මොනා එයා කියන අපි මොන කිසි දෙයකට අපි රිප්ලයි කරන්න යන්නෙත් නෑ ඒක අපිට අදාළ නෑ ඒක තමන්ගේ නිදහස නමුත් ඔය කතා කරන කෙනෙක්ට ඔය දේ කරන්න බැරුව ගියානේ උදාහරණ මම පාස්කු ප්‍රහාරය වුණා සෙනගස්තර වුණා ඒ මොහොතේම මම එතනට ගියා මම ඒ මොහොතේම එතකොට ඒ මිනිවත් අයින් කරලා තිබෙන එක බොහොම ඔව් ඒ කටුව පිටියේ ඒක බොහොම අදටත් ඒ දේ හිතට වද දෙනවා දැක්ක ඇස් දෙකෙන් දැක්කා එතකොට ඒ ඒ තිබ්බ අර කඳ සුවඳ හිටා මගේ නාහයට තාම දැනෙනවා ඇත්තටම කියනවා ඒක මතක් වෙද්දි එතකොට ඒ මට්ටමට ගිහලා එදත් මම මේ ජනතාවට හිටියා අවුරුද්දකට පස්සේ
උදාහරණයක් මිනිස් ඔක්කොම කිව්වා පාස් වුණා නම් මෙච්චර වුණා කෝ තොපි කොහෙද කියලා. නමුත් ඔය එක මිනිස්සේ හාල් මිටියක් කරන් ගියාද මේ මිනිස්සු බලන්න. ඒ පවුල් 200 ගානටම ආය මම දායක වුණා උදව් කරන්න. ආ මම ඒකට දායක වුණා. එතකොට මම හිතෙන් හිතුවා දේශපාලඥ කෙනෙක්ට මගෙන් විය යුතු දේ මේක තමයි ජනතාවට. බොරුවට සමාජ මාධ්‍ය ජාලය කෑ ගහලා වැඩක් නැහැ. අර ඔබ කිව්වාගේ අර රංජන් මෙහෙමයි ඔයාලත් මෙහෙම පදේ හැදේ වගේ ඒ කතා වැඩක් නැහැ. තමන් හරිනම් තමන් හරිනම් පදේ හදන මිනිහා තේරුම් ගන්න බොහොම ටික කාලෙකින් මේ ගෑනට අපරාධන මෙහෙම කිව්වේ මොකක් හරි දැන් මේ කරලා ඉන්නවනේ කියන මතේ එනවා මල්ලේ. ඒක නිසා මම නම් ඉතින් ඕවා මේ කණින් ගම මේ කණින් පිට කළා. දේශපාලනය කියන්නේ කොහොමත් මඩේම තමයි ඉන්නේ. දේශපාලනය කියන්නේ මඩේ. හැබැයි විශේෂයෙන්ම අපි පහුගිය කාලේ දැක්ක දෙයක් තමයි ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කියන දේ ඉතාම අල්ප මට්ටමකින් තිබුණ දෙයක්. කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා, කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටිනවා, සමාජයේ අසාධාරණකම් වෙනුවෙන් නැගී හිටිනවා කිව්ව ගොඩක් දෙනේ තමන්ගේ දේශපාලන කඳවුරු පාවා දීලා වෙනත් පක්ෂ මාරු කරන්නට තැනටපත් වුණා. භාගීශ්වරීටත් ධනය, බලය මේ සියල්ලම හමු වෙනකොට තමන්ගේ ප්‍රතිපත්ති විකුණන්න සූදානම් වුණොත් එදාට මොකද වෙන්නේ? ආ එහෙම වෙන්නේ. මම එහෙම කරන්නේ චරිතය. පැහැදිලිවම. මොකද ඒක මම මොනවා කළත් මගේ දෙමාපිය මාව හදපු විදිහක් තියෙනවා. මම එදා ඉඳන්ම ජීවත් වෙන මං කිය මං මේ විදිහටම හිටියේ. ඔහොම කිව්ව කට්ටියත් ගියා. නෑ නෑ නෑ. මෙහෙමයි මම දේශපාලනට ඉද්දි මට පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකෙන් මට ආරාධනාව හම්බුණා. එතකොට එවකට මම වෙන පැත්තකට ගියා නම් මම ඊට වැඩිය චරිතයක් වෙන්නත් පුළුවන්. දැන් අනිත් පැත්තට යන්න සමහරු කියන දෙයක් තමයි. හදටත් මට එනවා කතා කරනවා. ඔය මේ දැන් එකයි යන්නම් කියලා. නමුත් මම දැනගත්තා එතකොට එවකට යහපාලන ආණ්ඩුවක් තිබ්බේ දන්නා පොඩක් කොටේ අවංගම කතා කරනවා අතන කොටේ නමාරුයි. නමුත් මම මේකෙම ඉන්නවා කියන මතේ මගේ තිබ්බා. මම කව නෑ මම වෙනස් වෙන්නේ නැහැ. මගේ පක්ෂ මේකයි. මම මෙතන මොකද මේ ඒ අර අර පොඩි කාලෙන් හිතර දැනන හැඟීමක් තියෙනවානේ. අතරත් විරුද්ධ පක්ෂ වලින් ආරාධනා එනවා. ඇයි මේ ඔයාලා වගේ ආයක වැඩ කරන්න පුළුවන් අපිත් එක්ක? ඇයි එන්නේ නැත්තේ? ආ එවතර ඉඳලා ආව එකතර පල්වේ කියන දේ මට හැමදාම කියනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. ප්‍රතිපත්තිය පාවා දෙන්නේ. එහෙම මට කියන්නේ හිම්මම කියන්නේ ඉතින් මම පුළුවන් මගේ උපරිමම දායකත්වය දෙනවා. මගේ පක්ෂය වෙනුවෙන් මම වැඩ කරනවා. කවදාවත් පක්ෂය මාරු කරලා යන්න මම බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න ඇවිල්ලා යන්න තැනටපත් වුණොත් යනවද නැත්නම් නිහඬ වෙලා පැත්තකට යනවද? නිහඬ වෙනවා. මොකද ඒ නිහඬරත් මට ඉන්න පුළුවන් තත්ත්වයක් මට තියෙනවා. මොකද මගේ වෘත්තිය තියෙනවා. මම ගුරු වෘත්තිය දෙනවා. මම දන්නවා මොනවා කළත් දරුවන් පිරිසක් මාත් එක්ක මම මොන රාජකාරීදවත් මම ඒකට මුල් තැන දෙන්නේ. මේ දේශපාලන මොන රාජකාරී තිබ්බත් ඒට කලින් මම දෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය. මම යටතේ දරුවෝ විශාල පිරිසක් කරනවා. මේ විදිහ මගේ ජීවිතේ මම ගෝලෙව හදලා ඇති අවුරුදු 15 මම ඉස්කෝලේ කාලේ නම් ටියුෂන් ගුරුවරයෙක් විදිහට වැඩ කළේ. සංගීත විෂයේ නම් මම ඉස්කෝලේ ඕ ලෙවල් යන කාලේ නම් මම ටියුෂන් කළා. ඒතොර ඒ වෙද්දි මම සෑහෙන පිරිසක් හදලා තියෙනවා. ඉතින් මට ඒ ආශිර්වාදෙම තියෙන මොනවා කළත් මම දන්නවා මම එහෙම නිහඬ වුණත් මට අපහු හොඳ තැනකට යන්න පුළුවන්. අර මට්ටමින් හරි වෘත්තියේ මට්ටමින් වැඩසටහන ඔබ හිතන්න මේ වෙලාවේ රංජන බලාගෙන ඉන්නවා. ඔබ අවසාන වශයෙන් වැඩසටහන බලාගෙන ඉන්න රංජන් කතා කරන්න බෑ දැන් සම්බන්ධ වෙන්න බෑ කිසි දෙයක්. එයාට කියන්න තියෙන මොකක්ද? මම කියන්නේ රංජන අයියේ ඔයාට ගොඩක් පිං. මොකද ඔයා ජනතාව අතරට මාව ගෙනාවා. මේ ඔයා කතා කළේ පීඩිත පන්තියේ ජනතාව වෙන. මම හැම වෙලෙම කියන්නේ අසරණ මිනිස්සුන්ට ඔයාගේ අඩුව වේදනාව දැනෙන. මොකද ඊයේ ඉඳන් මට ඔබ ආද මාව හොයාගෙන ආවෙත් ඒකයි. මිට කලිනුත් ගොඩක් කට්ටියව දැන් එන්න කතා කරනවා. මොකද මිනිස්සු මට කෝල් කරනවා. ඔබට කතා කරන්න බැරි සියලුම දෙනා මට කතා කරනවා. විදේශ රටවල ඉඳන් ලංකාවේ ඉන්න ගම්වල ඉන්න මේ හැම දුප්පත් අම්මා තාත්තම කතා කරලා අඬනවා. ඔබ වෙනුවෙන් පෙළ ගැසෙන ජනතාවක් ඉන්නවා. අපි කටේ බයිට කියලා තියෙන්නේ නෑ. මේ වෙලාවේ කිසිම අරගලයක් වෙන්න ඕනේ නෑ. අපි ඉවසන් ඉමු. ඔබ නැවතත් වෙනවා ජාතික වීරයෙක් වශයෙන්. අපේ රටට ඔබ නැවතත් වෙනවා. මොකද ඔබ ජනතාව වෙනුවෙන් හරි දෙයක් කළා කියන තැන ජනතාව ඉන්නවා. රංජිත් නැති අඩුව භාග්‍යශ්වරීට පුරවන්න පුළුවන්ද? අපි බලාගෙන ඉමු. ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයබෝන්. ඔගලන්ටත් ගොඩක් ස්තුතියි. ඇත්තටම මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් රංජිත් රාමනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් තවත් කතා කරලා ජනතාවට ඔහු කරපු දේවල් සමහරට නොදන්න පිරිසක් ඉන්න පුළුවන්, වැරදි මතවයක ඉන්න පුළුවන්, අර එකම කෝණයක් දිහා බලාගෙන ඉන්න පිරිසක්ට වෙන්න පුළුවන්. නමුත් දේශපාලඥයන් කැටියට ඔහුගෙන් විය යුතු කාරණාවන් සිද්ධ වුණා. ඒ දේ තවත් ඔප්නං වන්න ඔගොල්ලෝ සියලු දෙනාම ඇවිල්ලා සම්බන්ධ වුණාට සියලු දෙනාටම
මගේ සහ රංජන රාමනායක මන්ත්‍රීතුමාගේ ස්තුතිය පුද කරනවා.